YouTube එකේ Chanux gaming laptop කියලා search කරලා බැලුවොත් මේ වෙනකොට ලෝකේ තියෙන අංක 1 gaming laptops ගැන මම කතා කරලා තියෙනවා. ඒ වගේම Chanux laptop කියලා සාමාන්‍ය විදිහට search එකක් දැම්මොත් ඔයාලට තවත් laptops ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලා ගොඩක් මගෙන් අහලා තියෙන දෙයක් තමයි gaming laptop සහ normal laptops අතර තියෙන වෙනස මොකක්ද? අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ මේක. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් තමන් අතේ තියෙන මුදල ලැප්ටොප් එකක් ගන්නවද? එහෙම නැත්නම් gaming laptop එකක් ගන්නව නම් ඒක අපිට අතේ තියෙන මුදලට සහ තමන්ගේ අවශ්‍යතාවය ගන්න පුළුවන්ද? normal laptop එකක් කරන වැඩ gaming එකක කරන්න පුළුවන්ද? gaming laptop එකක් කරන වැඩ normal laptop එකක කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ විතරක් නෙමෙයි අපේ ලැප්ටොප් එකේ performance ගැන අපේ ලැප්ටොප් එක ගැන අපිට අවබෝධයක් ගන්න විදිහ ගැනත් අද මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඔක්කොටම කලින් මගේ ලැප්ටොප් එකතුවේ තියෙන ලැප්ටොප්ස් කීපයක් ගැන අපි කතා කරලා ඉමු. මේ තියෙන්නේ Apple පරිගණකයක්. මේක gaming laptop එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කටයුතු කරන ලැප්ටොප් එකක්. notebook එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඊළඟට මේ තියෙන්නේ Asus VivoBook එකක්. ඔයාලට පේනවාද මේක gaming laptop එකක් නෙමෙයි. හැබැයි මේක හොඳ performance තියෙන ලැප්ටොප් එකක්. මේ තියෙන්නේ Legion 5. මේක සුපිරි gaming laptop එකක්. මේ ගැන මේ වෙනකොටත් මම videos කරලා තියෙනවා. ඉතින් මේක gaming laptop එකක්. ඊළඟට අපි ගාව තියෙනවා MSI සුපිරි gaming laptop එකක්. MSI කියන්නේ මේ වෙනකොට games play කරන gamers අතරේ ගොඩක් ජනප්‍රිය, ගොඩක් powerful brand එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට තමයි Asus ROG, එහෙමත් නැත්නම් Republic of Gamers ROG laptop එකක්. මගේ ලැප්ටොප් එකතුවේ ROG laptops ගණනාවක් තියෙනවා. මේ අතරින් මම ගොඩක්ම කැමති brand එකක් විදිහට ROG gaming laptops හඳුන්වන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ තවත් Lenovo laptop එකක්. හැබැයි ඔයාලට පේනවා ඇති හරිම සිහින්. හරියට පොතක් වගේ. එතකොට ගොඩක් light weight. එතකොට මේක gaming laptop එකක් නෙමෙයි. මේක සාමාන්‍ය laptop එකක්. ඊට පස්සේ අපි ගාව තියෙනවා Dell gaming laptop එකක්. ටිකක් bulky, ටිකක් ලොකු. ඒ විතරක් නෙමෙයි මේ අතරින් තවත් එකක් අපි ගාව තියෙනවා HP Omen මෙන්න මේ laptop එක. තව එකක් තියෙනවා. මේකත් HP Victus gaming laptop එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මේ laptops කීපයක් මේ විදිහට අපිට හඳුරගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතනදී ඔයාලට තේරෙනවා ඇති මම සමහර ඒවාට gaming laptops කියලා කිව්වා, සමහර ඒවාට normal laptops කිව්වා. ඉතින් කොහොමද මේ දෙකේ තියෙන වෙනස? දැන් අපි කතා කරමු. පළවෙනි දේ තමයි ඔයා දැනගන්න ඕනේ ඔයාගේ කම්පියුටර් එක මොන වගේ කම්පියුටර් එකක්ද, ඔයාගේ කම්පියුටර් එකේ මේන් ස්පෙක්ස් මොනවද කියන දේවල් ගැන. ඉතින් මේව බලන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ task manager එකට මෙන්න මේ විදිහට යන්න. ඉතින් ගියාට පස්සේ ඔයාට පේනවා මේක උඩ තියෙනවා performance කියලා tab එකක්. දැන් මේ machine එකට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති මගේ CPU එක AMD Ryzen CPU එකක්, processor එකක්, chipset එකක් තමයි මට තියෙන්නේ. ඉතින් එතකොට ඔයාගේ කම්පියුටර් එකට මේ CPU එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේකට අපි කියනවා processor එක කියලා. මේකට අපි කියනවා chipset එක කියලා. ඉතින් අපිට කැමති විදිහකට මේක හඳුන්වන්න පුළුවන්. මේක තමයි ඔයාගේ කම්පියුටර් එකේ brain එක. මේකත් ගොඩක් powerful විදිහට හැසිරෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ කම්පියුටර් එකේ මේ වෙනකොට තියෙන processor එක. ඊළඟට RAM එක, memory එක. ඔයාලට පේනවා ඇති මගේ මේ වෙනකොට 128GB තියෙනවා. RAM එක 128GB. එතකොට RAM එක වැඩි වෙන්න අපේ කම්පියුටර් එක perform කරනවා වැඩි. එතකොට ඕනම කම්පියුටර් එක සමහර විට SSD එකක් මේ වෙනකොට තියෙන්න පුළුවන්. SSD storage එකක්. එහෙම නැත්නම් සමහර වෙලාවට SSD නැතුව HDD කියලා තිබ්බොත් ඒක සාමාන්‍ය hard drive එකක් වෙන්නත් පුළුවන්. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි GPU කියන එක. graphic processing unit එක. වට පේනවා ඇති මේකෙදි අපිට RTX 3090 මේ වෙනකොට latest ඒ වගේම ගොඩක් powerful graphic card එකක් තමයි තියෙන්නේ. ඒකෙත් අපිට 24GB memory එකක් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය තියෙන්නේ එක computer එකක්. ඉතින් මේ වගේ ඔයාගේ ඕනම computer එක මේ specs ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මම තවත් laptop එකක් මේ විදිහට ගත්තොත් ඔයාලට පේනවා ඇති CPU එක Intel එකක්, ඒ වගේම memory එක 15 හෝ 16GB වෙන්න පුළුවන්, SSD එකක් තියෙනවා වෙන්න පුළුවන්. මේකේ GPU දෙකක් තියෙනවා. ඇයි මේ GPU දෙකක්? ගොඩක් වෙලාවට laptop එකේ මේ board එකේ onboard graphic card එකක් කියලා අපි කියනවා. onboard graphic එකක් තියෙනවා. ඒකේ ඒ තරම් powerful නැහැ.
ඉතින් ඒක මේකෙදි තියෙනවා. ඒ වගේම ඔයා ගේම්ස් ප්ලේ කරනවා නම් හයි ග්‍රැෆික් කන්සියුම් කරන දේවල් කරනවා නම් විශේෂයෙන්ම ගේම්ස් වගේ වට සෙපරේට් වෙනම දැන් මෙතනදී නම් GTX වෙනම ග්‍රැෆික් කාඩ් එකක් තියෙනවා. ඉතින් එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් දේ තමයි සමහර ලැප්ටොප්ස් වල මේ GPU දෙකක් තියෙන්නත් පුළුවන්. ඒ වෙන්නේ ඔන් බෝඩ් එකයි. එමන් ඊට පස්සේ වෙනම ග්‍රැෆික් කන්සියුම් වෙන සෙපරේට් එකකුත් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන් ඔයාගේ කම්පියුටර් එකේ ඔයාගේ PC එකේ ස්පෙක්ස් ගැන ඔයාට අයිඩියා එකක් බලා ගන්න පුළුවන් විදිහ. අපි නම් සරලව කෙටියෙන් බලමු ගේමින් ලැප්ටොප් සහ නෝමල් ලැප්ටොප්ස් අතර තියෙන වෙනස්කම් ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. පළවෙනි එක තමයි නෝමල් ලැප්ටොප් එකක් ගොඩක් වෙලාවට ඇවරේජ් පර්ෆෝමන්ස්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට එතකොට ගොඩක් ලයිට් විදිහට වැඩ කරන්න තමයි මේක පර්ෆෝම් කරන්න පුළුවන් විදිහට තමයි මේක හදන්නේ. නමුත් ගේමින් ලැප්ටොප් එකක් මේක අපිට හයි පර්ෆෝමන්ස් ලැප්ටොප් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක තව ඉන් ඩීටේල් අපි ඉස්සරහදී කතා කරනවා. පළවෙනි දේ තමයි නෝමල් ලැප්ටොප් එකක් අපි අතට ගන්නකොට ඔයාලට පේනවා ඇති මේක ගොඩක්ම සිහින් ගොඩක්ම තින් ඒ වගේම බරින් මේක ගොඩක්ම අඩුයි. සිම්පල් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ධනකම අඩු කරලා තියෙනවා. දිග පළල අපිට බෑග් එකක දාගෙන යන්න එහෙම නැත්නම් අතේ ගෙනියන්න හැම දෙයකටම ගොඩක් ලේසි වෙන්න තමයි මේ සාමාන්‍ය ලැප්ටොප් නිර්මාණය කරන්නේ. හැබැයි අපි ගේමින් ලැප්ටොප් එකක් ගත්තොත් ඔයාලට පේනවා ඇති ගොඩක් රෆ් පෙනුමක් තමයි තියෙන්නේ. රළු පෙනුමක්. ඒ වගේම මේක ගොඩක් බරින් වැඩි. ඒ වගේම ගොඩක් බල්කි පෙනුමක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ලැප්ටොප් එකක් ක්ලීන් සිම්පල් පෙනුම වෙනුවට මේ ගේමින් ලුක් එකක් දෙන්න විවිධ දේවල් යොදන්න මේ ගේමින් ලැප්ටොප්ස් වලට කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔයාලා දැකලා ඇති ගේමින් ගැන කතා කරන අය මේ RGB වලට මේ ලයිට්ස් වලට ගොඩක් කැමති. ඉතින් ඒ නිසා ගේමින් ලැප්ටොප්ස් වල පවා අපිට මේ වගේ RGB ලයිට් සිස්ටම්ස් වගේ දේවල් හැමතැනම බලා ගන්න පුළුවන්. පෙනුම ගැන කතා කරනකොට අපිට කතා නොකරම බැරි දෙයක් තමයි අපිට මේ ලැප්ටොප් එකේ තියෙන පෝට්ස්. දැන් අපි MacBook එක ගත්තොත් මේක gaming laptop එකක් නෙමෙයි සාමාන්‍ය laptop එකක්. හැබැයි මේකේ තියෙන USB type C ports දෙකක් විතරයි. අපි මේ තවත් laptop එකක් අතර ගත්තොත් ඔයාලට පේනවා ඇති මේකේ USB power HDMI LAN ports ඒ වගේම ඔයාලට headphone එක ගහන්න පුළුවන් වගේ ports කීපයක් අපිට බලා ගන්න පුළුවන්. නමුත් අපි gaming laptop එකක් ගන්නකොට මේකේ තියෙන ports ගන්න ගොඩක්ම වැඩි. මොකද gaming laptop එකකට අපි අනිවාර්යෙන් නිතරම USB වගේ දේවල් වලින් plug කරනවා. keyboard වෙන්න පුළුවන්, mouse වෙන්න පුළුවන්, headset වෙන්න පුළුවන්, gaming controller එකක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිතර plug කරනවා. ඉතින් එතකොට වැඩිපුර USB ports ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම USB type C හෝ Thunderbolt ports අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද මේ වෙනකොට අපිට data transfer කරන්න වගේම ඔයාට external monitor එකට ඔයාගේ gaming laptop එකේ output එක ගන්නත් මේ USB type C port එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඒකත් අපිට ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම HDMI latest port එකත් යොදන්න අමතක කරන්නේ නැහැ. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට LAN port එකක් අනිවාර්යෙන් මේගොල්ලෝ යොදනවා. Wi-Fi වලට අමතරව අන්තර්ජාල සම්බන්ධතාවය වගේ දේවල් කරගෙන යන්න ඕන නිසා. ඒ වගේම මට පේනවා ඇති මේ සමහර gaming laptops වල ports ගොඩක් තියෙන නිසාම මේවා මෙන්න මේ වගේ back එකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට දැන් තේරෙනවා ඇති සාමාන්‍ය laptop එකේ තියෙන ports වලට වඩා ටිකක් durability එක වැඩි වෙන විදිහට වගේම laptops වල තියෙන ports ප්‍රමාණයත් gaming වලදී වැඩි කරලා තියෙනවා. laptop එකක් ඇතුලේ එහෙම නැත්නම් අපි මේ gaming ලෝකයට ඇතුළත් වෙන ප්‍රධානම දේ තමයි මේකේ තියෙන screen එක, display එක. පළවෙනි දේ තමයි සාමාන්‍ය ලැප්ටොප් එකක් ගොඩක් වෙලාවට අඟල් 14, අඟල් 15, අඟල් 16 වගේ ප්‍රමාණයෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් gaming laptop එකක් අපි ගත්තොත් 14, 15, 16, 17 වගේ ප්‍රමාණවලට යනකම් බලා ගන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි screen resolution කියන්නේ මේ කොයිතරම් pixel ප්‍රමාණයකින්ද මේ display එක හැදිලා තියෙන්නේ කියන එක. ගොඩක් වෙලාවට full HD ප්‍රමාණය තමයි සාමාන්‍ය ලැප්ටොප්ස් වල තියෙන්නේ. නමුත් අපි gaming laptops වලට යනකොට full HD විතරක් නෙවෙයි 2K screen, high resolution screen එකක්. ඒ වගේම 4K screen තියෙන laptops පවා අද මංගාව විතරක් නෙවෙයි ලෝකේ ඕන තරම් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය laptop එකකට වඩා high resolution details වැඩියෙන් බලා ගන්න පුළුවන් screens තමයි gaming laptops වලදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසාම අපි gaming laptop එකේ screen එකක් දිහා බලන් ඉන්නකොට වැඩිපුර details ගොඩක් sharp ව නිවැරදිව බලා ගන්න පුළුවන් හැකියාව අපිට ලැබෙනවා. අනිත් දේ තමයි refresh rate එක. සාමාන්‍ය laptop එකක ගොඩක් දුරට 60 Hz refresh rate එකක් තියෙන්නේ. නමුත් ඔයාලට පේනවා ඇති මගේ gaming laptops වල 120 Hz, ඒ වගේම 140 Hz, ඒ වගේම 300 Hz යනකම් මේ refresh rate එක වැඩි. ඔයාලට පේනවා ඇති refresh rate එක වැඩි වෙනකොට රූපයක කොයිතරම් smoothness එකක් මේ විදිහට එනවද කියන එක. ඔන්න ඕකම gaming වලටත් බලපානවා.
සාමාන්‍ය ලැප්ටොප් එකක කවුරු හරි ගේම් එකක් හෝ animate වෙන රූපයක් දිහා බලන් ඉන්නවට වඩා මේ high refresh rate එකක් තියෙන gaming laptop එකක game එකක් play කරනකොට animation එකක් දිහා බලන් ඉන්නකොට අපිට ඒකේ ගොඩක් fluid ගතියක් animation එක ගොඩක් smooth විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් ලොකු benefit එකක්. ඒ වගේම ඔයාලා අහලා තියෙනවද සමහර normal laptops වලට වඩා gaming laptops වල තියෙන response time එකක්. දැන් මගේ මේ ලැප්ටොප් එකේ වාට පේනවා ඉති 3 milliseconds කියලා තමයි ගහලා තියෙන්නේ. දැන් අනිත් ලැප්ටොප්ස් වලත් අපිට විවිධ දේවල් බලා ගන්න පුළුවන්. මේකෙන් කරන්නේ computer එකේ graphic card එකේ ඉන්න monitor එකට යන්න තියෙන පරක්කුව ඒක ගොඩක්ම අඩු කරලා තියෙනවා මිලිසෙකන් 3ක් දක්වා අඩු කරලා තියෙනවා gaming laptop එක. නමුත් සාමාන්‍ය laptop එකේදී ඒකේ තරම් කැය කරන දෙයක් නෙමෙයි. මේ හැම දෙයක්ම වගේ gaming laptop එකක සහ normal laptop එකක keyboard එක ගැනත් අපි හිතන්න ඕනේ. Gaming laptops keyboard වල තියෙන තවත් වැදගත් දෙයක් තමයි මේ දේවල් ගොඩක් rough වගේම අපිට ගොඩක් දැන් ඔයාලා දැකලා තියෙන games play කරනකොට මේ දේවල් ගොඩක් press වෙනවා. ඒ නිසාම මේ keyboards ගොඩක් durable විදිහට මේගොල්ලෝ හදලා තියෙනවා. සමහර brand name යටතේ ඒකම සමහර special materials පාවිච්චි කරලා මේවා ගොඩක් ලස්සනට හදනවා වගේම durability එක වැඩි කරලා හදනවා වගේම ගොඩක් ලස්සනට RGB වගේ දේවල් යොදලාත් හදන නිසාම අපිට මේ දේවල් වල design එක වෙනස් කර කර පාවිච්චි කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට laptop එකේ සාමාන්‍ය keys වලට අමතරව game boost කරන්න වෙනම keys මේක ෆෑන්ස් කන්ට්‍රෝල් කරන්න වෙනම කීස් මේ දේවල් යොදනවා. ඒ වගේම තව මයික්‍රෝ මොමන්ට් සහ තවත් දේවල් වලට ගේමින් රිලේටඩ් ෂෝට් කට්ස් මෙන්න මේ කීස් වලට යොදන්න මේගොල්ලෝ අමතක කරන්නේත් නැහැ. දැන් තමයි වැදගත්ම දේ අපි normal laptop එකකට වඩා gaming laptop එකක් ටිකක් නෙමෙයි ගොඩක් high performance laptop එකක් විදිහට අපි හඳුන්වන්නේ හේතුව මොකක්ද? පළවෙනි එක තමයි මේකට යොදන CPU එක. ඉතින් ගොඩක් වෙලාවට high performance process එකක් මේකට යොදනවා ගොඩක් high clock speed එකක් එක මොකද games වලට මේ දේවල් අවශ්‍ය වෙන නිසා. නමුත් සාමාන්‍ය laptop එකකදී අපිට සාමාන්‍ය process එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙනකොට තියෙන හොඳම gaming processors මොනවද කියලා ඔයා Google එකේ search කරොත් ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයා gaming laptop එකක් ගන්නවා නම් ඔයාගේ budget එකට අනුව මේ වෙනකොට rank කරලා තියෙන gaming processors මොනවද කියලා පොඩි research එකක් internet එක හරහා කරන්න අමතක කරන්න එපා. අනිත් දේ තමයි GPU එක. මේ වෙනකොට RTX 3090 වට පේනවා ඉතින් මගේ computer එකේ මේ විදිහට තියෙනවා. ඒ වගේම මේ මගේ එක laptop එකක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඉතින් මේක RTX 3080, RTX 3070, RTX 3060 මෙන්න මේ වගේ අපිට ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි. ඔයාට GTX වගේ graphic cards තියෙනව වුණත් දැන් මිලදී ගන්න පුළුවන් ටිකක් මිල අඩුවට නමුත් games අවුලක් නැතුව play කරගන්න පුළුවන්. ඉතින් මේ graphic card එක කියන එක ගොඩක්ම වැදගත්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ high performance මේ වෙනකොට තියෙන ලෝකේ හොඳම graphic cards මොනවද කියලා rank කරලා තියෙනවා. මෙන්න මේ අතරින් එකක් ඔයාට gaming laptop එකකට තියෙනවා නම් ඒක වඩාත් සුදුසුයි කියලා තමයි කියන්නේ. නමුත් සාමාන්‍ය integrate කරලා තියෙන GPU එකම තමයි use වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට ඒක benefit එකක් විදිහට හඳුන්වන්න පුළුවන් සහ ප්‍රධාන වෙනස්කමක් වෙනවා ඔයා gaming laptop එකක් ගන්නකොට high perform කරන්න පුළුවන්. හොඳට heavy games play කරන්න පුළුවන්. Games වල settings ultra දාගෙන maximum දාගෙන play කරන්න පුළුවන්. graphic card එකක් එක්ක තමයි gaming laptop එකක් එළියට එන්නේ. අනිත් දේ තමයි RAM එක. සාමාන්‍යයෙන් RAM එක වැඩි වෙන්න මේ දේවල් load වෙන්න යන කාලය අඩු වෙනවා. මොකද RAM එකේ game එක තියාගෙන තමයි මෙයා process එකට දෙන්නේ වැඩි ටික කරගෙන යන්න කියලා. ඉතින් ඒ නිසා ඔයාගේ සාමාන්�ය laptop එක අපිට 4GB, 8GB තමයි දැන් එන්නේ. නමුත් gaming laptop එකක් ගත්තොත් අපිට 16GB, ඒ වගේම 32GB වගේ වෙනකම් මේ වෙනකොට ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඔයාලා 64GB කරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ RAM එක වැඩිකමත් gaming laptop එකේ තියෙන තවත් ප්‍රධාන වෙනස්කමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම සාමාන්‍ය laptop එකක සාමාන්‍ය hard drive එකක් තමයි තියෙන්නේ. නමුත් දැන් නම් සාමාන්‍ය laptop එකක් වුණත් gaming laptop එකක් වුණොත් SSD එකක් යොදන්න අමතක කරන්නේ නැහැ. නමුත් මේ SSD එකෙත් එක එක read write speed එක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙනස්කම් තියෙනවා. මේකේ brand එක අනුව SSD වෙනස් වෙනවා. ඉතින් එතකොට මේ ගොඩක් speed එක වැඩි SSD එකක් තමයි gaming laptop එකකදී එන්නේ read write speed එක වැඩි කරගන්න. Games read කරන්න සහ write කරන්න data හැමදේම. ඉතින් එතකොට ඔයාට ඒකත් ප්‍රධාන වෙනසක් විදිහට හඳුන්වන්න පුළුවන්. තව දුරටත් මේ අර සාමාන්‍ය hard drive එනේවා නම් දැන් ගොඩක්ම දුරට අඩුයි. gaming laptop එක cooling කියන්නේ තවත් අපි කතා කළ යුතුම දෙයක්. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය laptop එකක් නේ. ඔයාට පේනවා ඇති මේකේ වටේට කිසිම ventilation system එකක් වෙනුවෙන් මේක ඇතුළට වාතාශ්‍රයක් එන්න, එළියට වාතාශ්‍රයක් යන්න එහෙම මොකුත් දේවල් බලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් දැන් මේ තියෙන්නේ gaming laptop එකක්. ඔයාට පේනවා ඇති මේකේ වෙනමම ventilation system එකක් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. මේකේ වටේට වෙනමම තියෙනවා. මේකේ back එකෙත් වෙනම තියෙනවා. ඒ කියන්නේ මේ performance වැඩි වෙන්න gaming laptops ඉක්මනට heat වෙනවා. මේ heat වෙනකොට මේ දේවල් ඉක්මනට cool කරන්න ඕනේ.
අනේකට තමයි මේ හොඳ වෙන්ටිලේෂන් සිස්ටම් එකක් යොදලා තියෙන්නේ. සාමාන්‍ය ලැප්ටොප් එකක සමහර විට තියෙන්නේ සිංගල් ෆෑන් එකක් තියෙන කූලින් සිස්ටම් එකක් වෙන්න පුළුවන්. නමුත් ගේමින් ලැප්ටොප් එකක ගොඩක් දුරට හොඳ ඩුවල් ෆෑන් සිස්ටම් එකක් තියෙනවා. මේවා ඇතුලේ හයි ක්වොලිටි ප්‍රීමියම් thermal materials පාවිච්චි කරලා තිනවා ඉක්මනට මේක ඇතුලේ තියෙන උෂ්ණත්වය පාලනය කරන්න මේ ලැප්ටොප් එක ඉක්මනට සිසිල් කරන්න ඒ වගේම water cooling liquid cooling වගේ වෙනම technologies මේවට පාවිච්චි කරනවා මේ ලැප්ටොප්ස් ඇතුළට දූවිලි එන ඒවා වෙනමම ඉවත් කරන්න ක්‍රම gaming laptops වල පාවිච්චි වෙනවා එතකොට gaming laptops වල විවිධ technologies පාවිච්චි වෙනවා සාමාන්‍ය ලැප්ටොප් එකකට වඩා ඉක්මනට මේක කෝල් කරන්න. ඒ වගේම ඔයාලා දන්නවා games play කරනකොට අපි sounds ගැනත් පොඩ්ඩක් හිතනවා. සාමාන්‍ය ලැප්ටොප් එකක සාමාන්‍ය sound system එකක් තිබුණාට ගොඩක් දුරට gaming laptop එකක් optimize කරනවා නැහිමික් වගේ මත නැත්නම් ආමන් කාඩන් වගේ තවත් මොනවා හරි high quality sound system එකක් එක්ක තමයි ගොඩක් දුරට gaming laptop එකක් එන්නේ. ඉතින් battery ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. දැන් සාමාන්‍ය මේ වගේ thin බර අඩු සාමාන්‍ය ලැප්ටොප් එකක් අපි ගත්තොත් කිසිම අවුලක් නැහැ. අපිට කියන්න පුළුවන් මේක වැඩි කාලයක් එක charge එකකින් පාවිච්චි කරන්න පුළුවන් පැය 5ක් වෙන්න පුළුවන් පැය 4ක් වෙන්න පුළුවන් පැය 8ක් දක්වා වගේ එක charge එකකින් පාවිච්චි කරන්න පුළුවන් laptops අපිට මේ වෙනකොට වෙනද පොලේ ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හැබැයි gaming laptop එකක් අරන් game එකක් on කරොත් බලාගෙන ඉද්දි battery drain වෙලා යනවා. ඉතින් සාමාන්‍ය laptop එකකට වඩා battery capacity එක වැඩි. නමුත් මේක ඉක්මනට බහිනවා performance වැඩි නිසා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් gaming laptop එකක් plug එකකට එහෙමත් නැත්නම් current එකකට plug කරගෙනම තමයි games play කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉක්මනට මේක battery බහලා යනවා. ඕක තමයි සාමාන්‍ය laptops වල battery එක ඇත්තටම හොඳයි gaming battery කාලේ battery life එක හොඳයි. gaming laptop එකක් අපි පාවිච්චි කරනවට වඩා ඉතින් මේ සාමාන්‍ය laptop එකේ හම්බ වෙන charging brick එක වඩ පේනවා ඉතින් මේ හරිම simple පුංචි එකක්. නමුත් වඩ පේනවා ඉතින් gaming laptops වලට හම්බ වෙන මේ charging bricks මේවා ගොඩක්ම හරියට ගඩොල් භාගයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩක් බර ඒ වගේම ගොඩක් ඉක්මනට charge කරන්න පුළුවන් technologies තියෙන මෙන්න මේ වගේ හරි දෘඩ දේවල් විදිහට අපිට මෙන්න මේ charging adapters පවා හඳුන්වන්න පුළුවන්. software ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට windows හෝ තමන් කැමති software එකක් මේ හැම එකකටම install කරගන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට windows නේ ඉන්නේ games play කරන්න කැමති අය වෙනුවෙන්. ඉතින් සාමාන්‍ය laptop එකක office වෙන්න පුළුවන්. cloud මොන හරි ඔය google drive වගේ දේවල් අපි පාවිච්චි කරනවා. google docs වගේ දේවල් පාවිච්චි කරනවා. office ඒ වගේම teams වගේ දේවල් මේ වෙනකොට online පාවිච්චි කරනවා. ඉතින් එතකොට අර simple software set එකක් තමයි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය laptop එකක. හැබැයි අපි gaming laptop එකක් ගත්තොත් අර heavy graphic consume වෙන දේවල් video editing softwares වෙන්න පුළුවන්, හොඳ ලොකු games වෙන්න පුළුවන්, audio editing වෙන්න පුළුවන්, 3D modeling වෙන්න පුළුවන්, අර graphics consume වෙන ගොඩක් දේවල් මේකේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයා gaming laptop එකක් ගත්තොත් එක එක gaming brands වලින් gaming softwares මේවට install කරලා තියෙනවා. මේ software වලට හැකියාව තියෙනවා මේ computer එක ගැන හොඳ අවබෝධයක් ගන්න. ඉතින් විශේෂයෙන්ම game booster කියන්නේ games වලට විතරක් optimize කරන්න පුළුවන් හැකියාව මේ software වලට තියෙනවා. ඒ වගේම ඔයාගේ hardwares optimizing software gaming laptops වල තියෙනවා. එතකොට ඔයාගේ RAM එක, ඔයාගේ CPU එක, ඔයාගේ GPU එක, ඔයාගේ hard drive එක games වලට විතරක් කොහොමද වැඩ කරලා හොඳට perform කරන්න කියලා මේකෙන් optimize කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම battery optimizers වගේ softwares අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති විදිහට ඔයාගේ devices customize කරගන්න ආසයි නම් මේ වගේ fan control කරන්න පුළුවන් හැකියාව, cooling වලට අවශ්‍ය විදිහට thermal manage කරන්න පුළුවන් හැකියාව, ඒ වගේම මේ එක එක lights RGB control කරන්න පුළුවන්. මේකේ තියෙන keyboard එක, මේකේ වටේ තියෙන වෙනත් LED වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම මෙන්න මේ logos වගේ දේවල් පවා අපිට customize කරගෙන අපිට ඕන ඕන colors දාගෙන වෙනස් කරගන්න පුළුවන් software පවා gaming laptop එකක තියෙනවා සාමාන්‍ය laptop එකකට වඩා. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන් අපි සාමාන්‍ය laptop එකක් සහ gaming laptop එකක් මිලදී ගන්නකොට බලා ගන්න පුළුවන් වෙන වෙනස. ඉතින් දැන් අපි gaming ගැන කතා කරාට ඇත්තටම ඔයා high graphic consume වෙන ගොඩක් දේවල් කරන්න කැමති නම් gaming laptop එකක් ගන්න එක හොඳයි. මොනවද? හොඳ ලොකු 4K වගේ videos edit කරන්න බලාපොරොත්තු වෙනවනම්, හොඳ graphic design වගේ දේවල් බලාපොරොත්තු වෙනවනම්, දැන් ඒවටත් වෙනම content create කරන්න වෙනම laptops දැන් එනවා. නමුත් ඔයාට මේ gaming laptop එක ගත්තොත් මේ හැමදේම එක එක කරගන්න පුළුවන්. නමුත් ඔයා සාමාන්‍ය laptop එකක් ගත්තොත් මේ heavy දේවල් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාලා දැන් තේරෙනවා ඇති සාමාන්‍ය laptop එකක් සහ gaming laptop එකක් ගොඩක් වෙනස්. මේ වෙනස මේ hardwares වලින් විතරක් නෙමෙයි price එකනොත් එහෙමයි. සාමාන්‍ය laptop එකක් ඔයාට රුපියල් 70,000 ඉඳන් විතර මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය දැන් නම් ඩොලර් එකේ තත්ත්වෙත් එක්ක රුපියල් 150,000කට විතර හොඳ සාමාන්‍ය laptop එකක් ගන්න පුළුවන්. නමුත් ඔයා දැන් මේ මගේ මේස උඩ තියෙන gaming laptops කීපය විතරක් බැලුවොත්
මෙතනින් සාමාන්‍යයෙන් එකක් රුපියල් ලක්ෂ 4කට විතරක් ගන්න පුළුවන්. ඒ වගේම මංගාව රුපියල් ලක්ෂ 10ට විතර ගන්න පුළුවන් gaming laptops පවා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍ය ලැප්ටොප් එකකට වඩා මිල එහෙම නැත්නම් ප්‍රයිස් එක ගොඩක්ම වැඩි gaming laptop එකක් වහම ඉඳී ගන්නකොට. ඉතින් ඒ නිසා ඔයා කරන්නේ ඇත්තටම මොනවද? ඔයා ඔෆිස් වැඩ විතරද? ඉස්කෝලේ වැඩ විතරද? වෙබ් බ්‍රවුසින් විතරද? Zoom call ගන්න එක විතරද? මෙන්න මේ දේවල් කරනවා නම් ඔයාට පුළුවන් සාමාන්‍ය ලැප්ටොප් එකකට යන්න. නමුත් ඔයා games play කරන්න විශේෂයෙන් කැමති නම්, content create කරන්න කැමති නම්, high graphic consume වෙන මොනවා හරි දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඔයා කැමති නම්, සමහරට ඉගෙන ගන්න වෙන්න පුළුවන්, මේ දේවල් පාවිච්චි කරලා සල්ලි හම්බ කරනවා වෙන්න පුළුවන්, මේ දේවල් පාවිච්චි කරලා ඔයාගේ job එක දියුණු කරගන්න වෙන්න පුළුවන්. අන්න එහෙමනම් ඔයාට පුළුවන් invest කරන්න හොඳ gaming laptop එකකට. ඕක තමයි ප්‍රධාන වශයෙන් මේකෙදී අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙනකොට ගොඩක් brands තියෙනවා. මේ හැම එකක්ම වගේ මම YouTube එකේ දාලා තියෙන නිසාම ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux gaming laptop එහෙම නැත්නම් Chanux laptop කියලා search කරලා මේ දේවල් බලන්න. එතකොට මං මේ දේවල් වල මොනවද තියෙන specs, මේ දේවල් කොයි විදිහටද පාවිච්චි කරන්නේ, special features මොනවද වගේ දේවල් ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් gaming laptop එකක් ගැන කතා කරනකොට දැන් විශේෂයෙන්ම games මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනප්‍රියයි ROG එක, MSI එක. එතකොට HP ලගේ මේ වෙනකොට Victus එක සහ Omen එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ Lenovo Legion series එක තියෙනවා. මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයා කැමතිම gaming laptop brand එක මොකක්ද? ඒ වගේම ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා කැමති සාමාන්‍ය laptop එකකටද gaming laptop එකකටද? හේතුවත් එක පල්ලයක් comment section එකෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් අද මොනවා හරි අලුත් දේවල් ඔයා video එකෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මේ දේවල් යාළුවන්ටත් දැනගන්න video එක share කරන්න, Chanux bro-ව subscribe කරන්න, notification bell icon එක click කරන්න, Instagram එකේ සහ TikTok එකේ Chanux bro follow කරන්නත් අමතක කරන්න එපා. අද සිංහල geek shot එක එකතු වුණාට ගොඩක් සුතිකව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.